හෙද සේවයේ වෘත්තීය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීමේදී සෞඛ්‍ය සේවයේ පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අදාළ වෘත්තීන් 15කට අසාධාරණයක් සිදු ඇති බව පවසමින් වෘත්තීය සමිති 13ක සෞඛ්‍ය සේවකින් පසුගිය තුන්වැනිදා මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර අද එය ක්‍රියාත්මක වුණේ සිව්වන දිනටයි. වර්ජනයේ නිරත වෘත්තීය සමිති චෝදනා කළේ වැටුප් ගැටලුව විසඳීම සඳහා හෙද නිලධාරීන්ට පමණක් සුවිශේෂ ලෙස රජයේ විසඳුම් ලබා දීමට ගත් තීරණය අසාධාරණ බවයි. වර්ජනයට වෛද්‍ය රසායනාගාර ශිල්පීන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, ඖෂධවේදීන්, දන්ත සේවා, බහුත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සකවේදීන්, අතුරු වෛද්‍ය සේවාවට අයත් පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව සිටියා. වර්ජනය හේතුවෙන් රෝහල්වල බාහිර රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම, PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම, විකිරණ පරීක්ෂණ, රසායනාගාර කටයුතු ඇතුළු සෞඛ්‍ය සේවා රසක අඩාල වීම හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත් වුණා. හැමදාම මෙහෙම තමයි. ස්ට්‍රයික් ඉවර වෙන්නේ නැහැ. ඉතින් අපි මැරෙනකම් මේගොල්ලෝ ස්ට්‍රයික් කරයි අපි මැරෙයි. ඉන්නින් දෙන්නත් ඕනේ, ලෙඩ වෙන බලන්නත් ඕනේ ඉතින්. අපිට ඉතින් අයමාරින් ඉඳලා තාම ඉන්න පොලිමි. පල්ලි කිවල ගන්න බේස් එක අපිට නැහැ නේද? බලන්න කෙනෙක් නැහැ ලෙඩු මේ මග. ඉතින් වර්ජනේ තියනයි කියලා මිනිස්සුන් අමාරු මේ අමාරු ලෙඩෙක්. හරි. ඩොක්ටර්ස්ලා පාවුයි තින්කම මොන කරන්නද? මේකෙන් වෙන්නේ කොරෝනා තවත් වැඩි වෙන එක. මේගොල්ලන්ට වෙලාවට පඩිය ලැබෙනවා. ඒ පඩිය ලැබිලත් මේගොල්ලෝ මේ ඉල්ලීම් වෙනුවෙන් මේ අසරණ ලෙඩුන්ව මේගොල්ලෝ අපේට තියලා තිනවා. මේක දිගටම ගෙනියනා මේගොල්ලන් ගිල්ලුම් කරනකොට මේ ලෙඩු මැරිලා. මම නම් මුකුත් කියන්නේ අපිට ඒ කාලේ ඉඳලා ඔපිඩ එක වෙද් ගන්න ඔරිජිනල්. එහෙම තමයි. ඔව් දෙපිරි දැම්ම විතරයි බොන්න තියෙත් දෙන්නේ. ඩොක්ටර් කෙනෙක් හිටියා OPD එකට ඇවිල්ලා පාන්දර ඉඳලා හිටියා. ඔව්. අනිත් අයත් ඒ වගේ වුණා නම් මොකද වෙන්නේ කියලා බට හිතෙනවා. අල්ලන්න කවුද මේ ලඩාගේ ආරුත් නැත්තේ? හරි. එමෙන්ම ඇතැම් ස්ථානවල කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන්වලටද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් බාධා එල්ල වූ අතර වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහ හමුදා සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එම කටයුතු සිදු වුණා. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කළ බව වර්ජනයට එක්ව වෘත්තීය සමිති අද පස්වරුවේ ප්‍රකාශ කළා. තම ඉල්ලීම් පහක් සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලබන සඳුදා ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ලිඛිතව එකඟ වීමෙන් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බවයි ඔවුන් සඳහන් කළේ. සෞඛ්‍ය අමාත්‍යවරියගේ පැත්තෙන් විශාල උත්සාහයක් අරන් තිබ්බා. අමාත්‍ය මණ්ඩලයත් එක්ක මේක කතා කරා කියලා එතුමිය කිව්වා. ඒ සඳහා එකඟතාවය ලැබුණා කියන එකත් කිව්වා. ඒ වගේම ලබන සඳුදා දිනේදී මේ සිද්ධ වෙච්ච වැරැද්ද නිවැරදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අරගෙන යන්න එතුමිය ලිඛිතව අපිට පොරොන්දුවක් ලබා දුන්නා. මේ ලිඛිත පොරොන්දුව අපි විශ්වාස කරනවා අපිට පවිත්‍රා දේවී වන්‍යාරච්චි මැතිණිය විදියට සෞඛ්‍ය අමාත්‍යවරිය දෙන පළවෙනි පොරොන්දුව අපගේ සේවාවන් සියල්ල යථාතත්වයට පත් කරනවා. සමුදා දවසේ පොරොන්දුව කඩ කරොත් එදිනම අපි එළියට බහිනවා. ඒකම අපි කොයි වෙලාවකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. රාජ්‍ය සේවයේ තියෙන මේ ව්‍යුහාත්මක වෙනස්කම් යම් දේශපාලන අවශ්‍යතා මත එක් කැටගරියකට සිදු කරලා මෙවැනි අසමතුල්තතා ඉදිරියට ගොඩනගායි කියලා ලැබුත් එක්ක හඳුරු කිව්වා. මේ ඉදපත් කරපු ගැසට් එකේ අනුව මේ සියල්ල සියලු අංශවලට ලැබෙනවා. අපි කාද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමා එවැනි කාරණයක් කිව්වේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යතුමිය එතුමියගේ නිල ප්‍රකාශය වුණේ මේ ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකා දෙකම අනුමත වුණා. අනුමැතියෙන් පස්සේ ඒක ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යොමු කරා කියන එක. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙලෙස ප්‍රතිචාර දක්වුවා. හෙද නිලධාරීන්ගේ ඉල්ලීම් පිළිබඳව කැබිනට් මණ්ඩලය අවධානය යොමු වුණා. සියලුම වෘත්තිකෙන්ට අසාධාරණයක් වන පරිදිම ගැටළු විස්තර දෙන්නට අධිකරු ජනාධිපතිතුමන් පොරොන්දු වෙලා තිබෙනවා. ඉදිරි නිශ්චිත කරුණු කාරණා ඇතුළත් වූ ඉදිරියේදී එම සංදේශ නිකුත් වෙයි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවලදී මෙලෙස අදහස් පළ කළා. අමාත්‍ය මණ්ඩලයේ ඉදිරිපත් වුණු ඉල්ලීම් දෙක ඊයේ දවසේ අනුමත වෙලා නැහැ. අනුමත කරා නම් කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී රටට කියන්න ඕනේ. නමුත් එහෙම එකක් නැහැ. ඉතින් සමස්ත හෙද ප්‍රජාවම රැවටීමට ලක් වුණාද කියන කාරණා පිළිබඳව බරපතල ප්‍රශ්නයක් අපි හමුවේ තියෙනවා. මම කියනවා වුන් ජනාධිපතිතුමා එතුමා දුන්න
අනුමැතිය ඒ ආකාරයෙන්ම ඉෂ්ට වුණා කියන එක මම බයස්සකක් නැතුව කියනවා. සමන්රත්න පේමහත්මයාට තියෙන එකම දේ මේ නියම මොකක්වත් නෙමෙයි. එදා සාකච්ඡාවට ඔහුට යන්න බැරි වුණා. ඒව ගියා නම් මේ ප්‍රශ්නය මොකක්වත් නැහැ. හැබැයි දැඩි ස්ථාවරයක ඉන්නවා GMO එක වහන්සේලාගේ ওই කැබිනට් පත්‍රිකාව අනුමත වුණොත් දැඩි ක්‍රියාමාර්ග වලට යන්න. කැබිනට් පත්‍රික අනුමත වෙලා ඉවරයිනේ. කැබිනට් අනුමැතිය ලැබිලා නම් අදාළ වැටි කරගෙන යනවනම් අපිට හානිය මොකද්ද? මුළු රාජ්‍ය සේවයේම ව්‍යුහයකට අනුගත කරලා තියෙනවා. එතකොට එහෙම කරපු අනුගත වීමක් වෘත්තීය සමිතියක් සමග පැවති සාකච්ඡාවකදී වෙනස් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් කැබිනට් මණ්ඩලයකට වෙනස් කරන්න පුළුවන් නම් ඒ රටේ රාජ්‍ය සේවයට ආයේ පැවැත්මක් නැහැ. මේකෙදී අපි දැඩි තීරණ වලට යාමට සුදුසුයි කියන කාරණය සාකච්ඡා කරලා ඉවරයි. ඒ නිසා ගන්නා වූ තීරණ මත ප්‍රතික්‍රියා දැක්වීමේ අයිතිය අපිට තියෙනවා කියන එක අපි පැහැදිලිව මතක් කරලා සිටිනවා. රජයට සහ බලධාරීන් ඇතුළු සියලු දෙනාටම කැබිනට් මණ්ඩලයටත් ඇතුළු.